සුබ දවසක්. අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ ඉතාමත් අඩු වයසින් තම ජීවිතය ජයගත් ඒ වගේම ඉතාමත් අඩු වයසකින් අමානුෂික මරණයකට මුහුණ දෙන්න සිද්ධ වූ දක්ෂ ඇමරිකන් රැප් ගායක සම්බන්ධයෙන්. ඒ තමයි XXXTentacion. විශේෂම මේ වීඩියෝ එක කරන්නේ මගෙන් කෙනෙක් කමෙන්ට් කරලා ඉල්ලුවා මොහු පිළිබඳ වීඩියෝ එකක් කරන්න කියලා. ඉතින් අන්න ඒ හින්දාමයි මේ වීඩියෝ එක කරන්න තියෙන්නේ කරේ. ඉතින් මෙවැනිම වීඩියෝ බලන්න අපිව subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. ෆ්ලොරිඩාවේ plantation හි 1998 ජනවාරි 28 වන දින උපත ලබන plantation ගේ ඇත්ත නම වෙන්නේ ෂේ ද්වේයිනේ රිකාඩෝ ඔන්ෆ්‍රොයි. මම මෙතන ඉඳන් මොහුව ඔන්ෆ්‍රොයි විදිහට ආමන්ත්‍රණය කරන්නම්. මොහු වෘත්තිය තුල XXXTentacion ලෙස තමයි හැඳින්ුවේ. මොහු ඉතා අඩු වයසකින් ජනප්‍රිය වූ සාර්ථක වූ ඇමරිකානු රැප් ගායකයෙක් වගේම ගීත රචකයෙක් වුණා. මොහුගේ ගීත මෙන්ම මොහුව ජනප්‍රියත්වයට පත්වීමට විටක මොහුගේ නීතිමය අතින් වූ ගැටලුද හේතු වූ බව වාර්තාවල සඳහන් වෙනවා. ඔන්ෆ්‍රොයිගේ ගීතවල බොහෝ විට අන්තර්ගත වුණේ ඔහුගේ සත්‍ය ජීවිතය තුළ වූ අත්දැකීම් සහ ඔහු තුළ වූ මානසික අවපීඩනයයි. ඒ අනුව ඔන්ෆ්‍රොයිගේ මාමා ගෙලවැල්ලාගෙන සියදිවි හානි කරගත් පසු ඒ මාමාගේ සිරුර සොයාගෙන තියෙනෙත් ඔන්ෆ්‍රොයිමයි. ඉතින් ඒ සිදුවීමෙන් තමට වූ කම්පණය ගැනත් ගීත කිහිපයක්ම රචනා කරලා තියෙනවා. ඒ වගේම 2017 දී නම් නොකරන ලද වැඩිහිටියෙකුගෙන් ඔන්ෆ්‍රොයි අපයෝජනය වී ඇති බවත් සඳහන් වෙනවා. මව ප්‍රකාශ කරන ආකාරයට ඔහුගේ පියා හා ඔන්ෆ්‍රොයි අතර හොඳ බැඳීමක් තිබිලා නැහැ. බොහෝ විට පියාගේ අඩන්තේට්ටම් වලට යටත් වෙන්න ඔන්ෆ්‍රොයිට සිද්ධ වෙලා තිනවා. ඉතින් මේ ආකාරයට කුඩා කාලයේ ඔන්ෆ්‍රොයිට යම් යම් අපචාර වලට ලක්වීමට ඒ වගේම අඩන්තේට්ටම් වලට ලක්වීමට වීම වලට මුහුණ පාන සිදු වෙලා තියෙනවා. අනේ හින්දම මොහු යම් මානසික අවපීඩනයකින් සිටියා කියලා තමා සඳහන් වෙන්නේ. ඉතින් මෙවැනි ජීවිත අත්දැකීම් තමා තුළ වූ පීඩනය ගීතය තුළින් ඔහු එළියට දැමීමෙන් ඊට බොහෝ ප්‍රේක්ෂකයන් ප්‍රමාණයක් බිහි වුණා. මොහුට රසිකයන් මෙන්ම බොහෝ විවේචකයන් ද වුණා. ඔහුගේ සංගීතය ඉමෝ, ට්‍රැප්, ට්‍රැප් මෙටල්, නූ මෙටල්, ඉන්ඩි රොක්, ලෝ ෆයි, හිප් හොප්, R&B, පන්ක්, රොක් වැනි ආභාෂයන් ගතා. විශේෂයෙන්ම මොහුගේ සංගීතය සාම්ප්‍රදායික සංගීතයට වඩා වෙනස් දෙයක් වුණා. ඒ හින්දම බොහෝ ප්‍රේක්ෂකයන් ප්‍රමාණයක් මොහු වටා එක්ුණා. මොහුගේ ගීත, මොහුගේ සංගීත නිර්මාණ බොහෝ සම්මානවලට පාත්‍ර වූ අතර වයස අවුරුදු 20 වන විට වඩාත් ඉහළ තැනකට ගියා. මොහු වඩාත් ජනප්‍රිය වූයේ මොහුගේ පළමු ඇල්බම් එක වන Look at Me ඇල්බම් එකෙන්. ඒ වගේම මොහුගේ දෙවන ඇල්බම් එකත් ඒ වගේම ජනප්‍රිය වූ අතර එහි මූලිකම සින්දුව වන්නේ Sad කියන සින්දුවයි. ඒ වගේම මොහු යම් වරදකට නිවාස අඩස් සිය සිටියදී 2018 වෙනුවෙන් මොහු ඇල්බම් තුනක් නිර්මාණය කරනවා. ඒ ඇල්බම් තුනේ දෙකකට නම්ද ප්‍රසිද්ධ කරනවා. ඒ තමා එකක් ස්කින්ස් සහ අනෙක් එක බෑඩ් වයිබ්ස් ෆොරෙවර් කියලා. පසුව මිලියන 10ක් වටිනා ඔහුගේ තුන්වන ඇල්බමේ සඳහා Empire Distribution සමග නව ඇල්බමේ ගිවිසුමට අත්සන් කරනවා. 2018 ජුනි 18 වන දින ෆ්ලොරිඩාවේ Deerfield Beach Riva Motor Sports වෙතට Tentation තම සුළු මාමා සමග යනවා. මොන් ෂොප් එකෙන් එළියට විත් තම BMW රථයෙන් ටික දුරක් එන විට තම වාහනයේ ඉදිරියට මාර්ගය හරස් කරමින් SUV වාහනයක් නතර කර නවතන අතර එයින් දෙදෙනෙකු තුවක්කු ඇතැතිව ඔන්ෆ්‍රොයි ඉදිරියට එනවා. මේ සමගම ඔන්ෆ්‍රොයි ළඟ තිබූ $50,000 ගමන් මල්ල ගැනීමට උත්සාහ කරන විට වාහනය තුළ වූ සුළු මාමා පැනදුවනවා. කෙසේ හෝ කොල්ලකරුවන් ඔන්ෆ්‍රොයිට වෙඩි තබා මුදල් මල්ලද රැගෙන පලා යනවා. මෙලෙස 100,000 ගණනක ප්‍රේක්ෂකයන්ගේ ඇස්වලට කඳුළු දෙමින් අවුරුදු 20ේදී මේ දක්ෂ රැප් ගායක ඔන්ෆ්‍රොයි ජීවිතයෙන් සමුගත්තා. ඔන්ෆ්‍රොයිගේ මරණයට සැකපිට ඇලන්, බෝඩ් රයිට්, නිව්සෝම් හා විලියම් යන හතර දෙනා අත්අඩංගුවට ගත් අතර 2023 පෙබරවාරි 7 වන දින නඩු විභාගය ආරම්භ කළා. මෙහිදී රොබර්ට් ඇලන් අනෙක් අයට විරුද්ධව සාක්ෂි දීමට එකඟ වුණා. ඇලන්ගේ සාක්ෂියට අනුව ඇලන්, බෝට් රයිට්, නිව්සෝම් හා විලියම් ඔන්ෆ්‍රොයිව දුටු විගස ඔහු පසුපස හඹා ගියා. ඔන්ෆ්‍රොයිගේ රථය දුටු විට මෙම හතර දෙනාම හිතාමතාම රිවා මෝටර් ස්පෝට් වෙත ගිය බවත් ඔන්ෆ්‍රොයි තම මෝටර් රථයෙන් බැස වෙළඳසැලට යන අයුරු බලා සිටි බවත් පැවසුවා. බොල් රයිට් හා නිව්සෝම් ඇලන්ට හා විලියම්ට පවස ඇත්තේ ඒ ඇත්තටම ඔන්ෆ්‍රොයි දැයි තහවුරු කර ගැනීමට රිවා වෙත යා යුතු බවයි. මේ අතර මංකොල්ලේ සඳහා වෙස් මුහුණද මිලදීගෙන තිබ්බා. ඇලන් හා විලියම් නැවත මෝටර් රථයට පැමිණ අනෙක් දෙදෙනාට ඒ ඔන්ෆ්‍රොයි බව තහවුරු කරා. ඇලන් පැවසුවේ තමහා විලියම් රිවාහි සෝදිසි කළ ආනිසා එය මංකොල කෑමට හොඳ අවස්ථාවක් නොවන බව පැවසූ බවයි.
එනිසා නිම්සෝම් හාබෝට් රයිට් එකක් පසුබටුවත් විලියම්ස් ඇයි බයද ඇසූ විට නෑ හොඳයි අපි ඔහු ලබාගමුයි බෝර් රයිට් කියූ බවයි. ඇලන් හා විලියම් දැන්ටත් රිවාහි කැමරාවල සටහන් වී ඇති නිසා තුවක්කුකරුවන් ලෙස බෝට් රයිට් හා නිව් සෝම් තෝරාගත් බව පැවසීය. එහි මෙම සිව් දෙනා ඔන් ෆ්‍රොයි එනතුරු විනාඩි 10ක් පමණ රැඳී සිට ඇත. පසුව එලියට ඔන් ෆ්‍රොයිව ලුහුබැඳ පළමුව ඔන් ෆ්‍රොයිට වෙඩි තබා මුදල් මාංකොල්ල කෑ බව පැවසූහ. ඇලන්ට අනුව ඔන් ෆ්‍රොයිට පහර දීමේ කුමන්ත්‍රණය මුලින්ම සිදු කර ඇත්තේ විලියම්ගේ අදහසකට අනුවයි. ඔන් ෆ්‍රොයිට වෙඩි තබා ඇත්තේ බෝට් රයිට්. රොබර්ට් මෙට එකතු වීම මගහැර ඇත්තේ මෝටර් ස්පෝටි සාප්පුව තුළ ඇති කැමරාවල ඔහුගේ මුහුණ සටහන් වීම නිසා බවයි ඔහු පැවසුවේ. රොබර්ට්ගේ සාක්ෂිවලින් හොඳින්ම පෙනී ඇත්තේ කණ්ඩායම එදා මංකොල්ල කෑමට තීරණය කර ඇති බවයි. රැප් ගායක BMW කායක SUV එකකින් හරස් කර ඇති බවයි. වාහනය හරස්කොට වෙස් මුහුණු දාගත් දෙදෙනෙකු බැස ඔන් ෆ්‍රොයිගේ වාහනය වෙතට විත් ඔන් ෆ්‍රොයිගේ මුදල් බෑගයට පොරකා ඇති අතර මේ අවස්ථාවේ ඔන් ෆ්‍රොයිගේ වාහනය සිටි අනිකා ගැටුම ආරම්භයේදීම පලා ගොස් ඇති බවයි. කෙසේ වෙතත් 2023 මාර්තු 20 වන දින මෙම සිව් දෙනා වරදකරුවන් බවට පත් කළ අතර අප්‍රේල් 6 වන දින තිදෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළා. ඇලන්ට අනෙක් අයට එරෙහිව සාක්ෂි දුන් නිසා ඔහුට දඬුවමක් ලෙස අවුරුදු 2ක සිර දඬුවමකුත් වසර 20ක පරිවාස කාලයකුත් ඔහුට නියම කළා. කෙසේ වෙතත් මොවුන් ඔන් ෆ්‍රොයිගේ ඝාතනය සිදු කළේ යම් කොන්ත්‍රාත්තුවකට හෝ කිසිදු තරහකට නොවන බවත් මංකොල්ල කෑම පමණක්ම හුදේ අභිප්‍රාය වූ බවත් සඳහන් කළා. එසේ වෙතත් තවත් දක්ෂ රැප් ගායකයෙකු ලොවට මෙලෙස අහිමි වුණා. ඉතින් මේ පිළිබඳ ඔබේ අදහසත් අපිට කියන්න. මේ වගේම වීඩියෝ බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. ගිහින් එනවා. සුබ දවසක්.